සාදින තුමාන් කරපු ප්‍රකාශනය එ ප්‍රකාශනය ඇව්හාම දැක්කහම අපිට බරපතල සැකයක් මතු වෙනවා. බරපතල සැකයක් මතු වෙනවා. උන්වහන්සේ මේ මෝහතේ ලංකාවේ දේශපාලන භූමිය තිබෙන කබ ඇදිල්ලකට මැදිහත් වුණා දෝ කියන එක. මේ දේශපාලන භූමියේ තියන කබෑදිල්ලකට. එ කැෑදිල්ලේ මැක්්ගට පැන්නාදෝ කාදිනල්තුමා කියන බරපතල සැකේ අපිට ඔළුවට එනවා. ශේෂයෙන්ම පිදැක්කවන්වහන්සේ යුක්තයතුු කිරීම ගැන කතා කරනවා පස්කු ප්‍රහාරය පිළිබඳව. හැබැයි ඊටත් වඩා අවහන්සේ අපි දැක්කයි දිගින් දිගටම කතා කරන්නේ. මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන්. එවකට හිටපුු රජයේ ප්‍රධානයා විදියට. නාධපතිවරයා මෛත්‍රපාල සිවිසේන හිටපු ජනාධිපතිවරයාට එරහිව. අවුට එරහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා දිගින් දිකට අපි දැක්කා කාාදිනතුමා අවධාරණය කරනවා. ඕපි දන්නවා. මේ ප්‍රහාර එල්ල වුණු මහොතේ බලේසිටි ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වග කියන්නයි.ඇයි ඒකට අනතයෙන් අටුවා ටීක හට ඉප්නි අශ්‍යනෑ නිදාසත කාරණන අවශ්‍යනෑ. ජනාාපතිවරයා පමණක් නමේ අග්‍රාමාත්‍යවරයා ඇතුළ ආ්ඩුව සාමීක වග කියන්න ඕනේ. ඒක පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොවේ අපේ ඉතිහාසය පුරාම අපේ තිබුණු ත්‍රස්වාදී ඒ ත්‍රස්තවාදී යුගයන්වල ඒ ත්‍රස්තවාදය පැවතිනු ලවල හිටපු ඒ ආණඩු හි ආණ්ඩුුවල, යම් යම් හොතේදී සිදුවුණු ඒ ආණ්ඩු තිබෙද්දී සිදුවුණු ප්‍රහාරයන් වලට ඒ ප්‍රහාරයන් වලක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවක කියන්න ඕේ. යුද්ධ යුද්ධයට කලින් අපි දන්න යුද්ධය අවසන් වන්න කලින් මන්ද රාජපක්ෂ මහත්මයක්ගේ කාලේ ඒ සිදුණු බෝමභ ප්‍රහරයන්ති න අපි දන්නවා ඩින් යවිල් අ රුම් බැටි බෝම් ප්‍රහරල්ල වන උඩින් යවිල බෝබ දැම් ොනගර බෝමබදැම්. එතකොට ඒවා සම්බන්ධෙන් එවැනි ප්‍රහරයක් එල්ලවීම පිළිබඳව ඒ ආඩුුවග කියන්නනේ. අපි දන්මා මහහිද රාජපක්ෂ මහත්මයගේ පාලනය කාලේ තමයි. එතුමාගේ සහෝතරය වර්තමාන ජනාධපතිවරයා ල්ලක්ක කරගෙන රගෙන රන බූම ප්‍රහයක් කල්ල වන පිත්තල න්ද හිට හමුදදා පතිවර ලක්ක කරග ූම ප්‍රහරයක්ඇල්ල න සරවන් ම තිතු බඩවැල් අත අල්ලගෙන තමයි ඩවෑල්ලගෙන තමයි එලියට පෙන්න්නේ. අපි ද විධ ප්‍රහරයඇ එල්ල වන. ඊට කලින්ති බ ආඩුව චද්‍රකාප ඩාරැක් මන්තුු මැතිනය කාලේ එතුමීටල්ලි ප්‍රහරයන් එල්ල න කදරගාමර මහත්‍යය මරාදැමවා. ඊට කලින්ති ක්ත් ජාතිි පක්‍ෂා්ඩුව කාලේ යාලංකාකට බෝම තිප්ා මධ්‍යම ැල් ුව මාරු බෝම ති ප ස්සුලට බෝම තිප්ා අරන්තලාාවේ භික්ෂ ාතන මේ සීලුතේවල් වනහම බෙවැනි ප්‍රහාරයන් වෙවැනි ගාතනයන් වනාාම ඒ හිටපු ආ්ඩුවලට ඒ පිළිබඳ වගකීමක් තියෙනවා. එවැන් ගැලවෙන්න බෑ. එවන් ගැලවෙන්න බෑ. හැබැයි ප්‍රශ්නතියෙන්නේ. ඒ හිට ්ඩු ඒ හිටපු ආණ්ඩු වග කියනවා වගේම ඒ කියවෙනවාද ඒ හිටපු ආ්ඩු තමයි ඒ බෝම් ප්‍රහාර එල්ල කළේ කියනෙ.මෛන්දරාජ පක්ෂ මහත්‍යයාගේ කාලෙ කුරුම් බැට්ටවලින් ඇවිල කොළබනගරයට බෝබ දැම් හම ඒකෙන් කියවෙනවාද මෛන්දරාජ පක්ෂ මත්ත්‍යය තමයි ටට කලාවා මේ බෝම්ධ ප්‍රහරල්ල කරේ කිය කරම් ැට්ි ප්‍රහරය ෙල්ල කර කිය. බෝම්බ පාස්කු ප්‍රහාාරය වලක්වා ගැනීමට ොහැකිවීම සම්න්ධෙන් හිට පපුආන්්ඩුව ස ආ්ඩුවේ ප්‍රධානියට ජනනාධිපතිවරයායට මොග මක් තියෙනවා. හැබැයි ඒක කියන්නේෙ නෑ ඒකෙන් කියවන්න නෑ හිටපු ආන්්ඩුවේ ප්‍රධානියයක් හමටත්නන් හිටපු ජනාධිපතිවරයා තමයි මේ බෝභ ප්‍රහාාරය එල්ල කළේ කියලා. එක දෙකක්. කදිනල්තුම එක දෙක් නෙවෙයිද. බෝබ ප්‍රහාරය එල්ල කරපු එක නැම ඉතා පිට පලවෙනියෙන් අවශ්‍ය වෙන්නේ. කෞුද මේක සැලසුම් කලේ. එකම් ප්‍රහාර එල්ල කලා පමණක් නෙමේ. කෞුද සැලසුන් කලි කෞුද මේක පිටු පස්ස හිටියේ. කොහොමද මේ වගේ මේ වගේ මලධර්මවාදී සංවිධාන බිහිුුණේ. මේ වගේ අන්තවාදී සංවිධාන බිහිවුණේ, කෞද මේවට අනුග්‍රහ දැක්වේ ඇයි මේඒ වැැක්වේ නැති අන්තේති බෝම්ම ප්‍රහර එල්ලළේ මොකාද. එතොට අපිට අවශ්‍ය වන්නේවා. එ අවශ්‍යයි. ඕ! හහාරය වැලක්වීමම ස ැලක්වාගෙනවට නොහැවීම සම්න්ධෙන් උත්තරද නඒ එක දඩුවම් ලැබ නොන ඒ එක පිඳ බරමත ප්‍රශ්න තියනවා ඒක පිළිබඳ නීති ක්‍රියත් ුණන කියමු. හැයි ඒක ඒ සෑහමිකට පත්වන්න පුළුවන්ද අපරාධකාරයන්ට දඩුවන් දුන්නයි කියලා. අපරාධකාරයන් වන්න කවද කෞද අපරාධ කාරයන් ක කියෙන්නේ ොම මේ බෝමබ ප්‍රහාහර එල්ල කරපයොු අපරාධකාය නොවයිද. මේක සැලසම් කරපයොම් අපරාධකාරයෝ නොවයිද. මේක අනුග්‍රහ දක් ොපොු අපරා කාය නොයි. මේ සංවිධාන පෝෂ්ණය කළපු විිත තැංවල මාධ්‍යවල පාර්ලිමේන්ති අපිත් අපි දැක් පහුගගේ සතියේ. අනුර කුමාර දිසානායක ජනතාව විමුක්ති පෙරමුණේ නායකයා ඕපොහොම පැහැදිලියොම කාරණ කීපයක් හෙළිතරව් කරනවා. බරපතල කාරනාගීපයක් හෙළිතදරව කරවා මේකට සම්බන්ධ වෙච්ච පුදගලය තවාවමක් ඉන්නවාගේවා. මේ සහරන්න පෝෂණය කරපු. නවව මෞලව වෙනය සම්බදධ මොකක් දරගෙන තින ක්‍රිය මාර්ග. ඒ පිබඳව ප්‍රශ්නක. එතවට මේ සංවිධානවලට අනුග්‍රය දක්වපු අවි ඒවකට දෙදස් පහලවට කලින් හිටපු ආණ්ඩුවලින් මේමට අනුග්‍රහය ලබුණයි කියන එක. මේ ම සම්බන්ධයෙන් මේ විධාකාරයෙන් අපි මාධ්‍යවල දැක් අප පාල්ලිමේතුවේ දැක් කොහොම බුද්ධියංශ. ද්‍යන්ශසල ඇතුල්රගනිමීමින් මේවාට මුදල් ලබාදුන්නයි කිය කාරණාවන් පිළිබඳව බරපතල විතියට ප්‍රශ්නමතු වුණ. හෙළිතරවවීමුණ. එඒතවට මේවා ඇයි විර්ශනය නොකරන්නේ. මේවා හොයාගන්න නැත්තයැයි. මේවා තමයි මේ බෝම්බ ප්‍රහාරය එල්ල කරේ කෞුද කියන කාරණය හයාගන්න පුළුවන් වෙන්න.ඒකට ඕන කරන අවශ්‍ය කන්න කරුණු කාරන අපිදැ පහගිය සතියත් පාර්ලිමේතුව තුළ කතා කරනවා. හැබ මේ කිසි දෙයක් පිබඳව අවධානයක්ට නොකර. අපි දැක කාදිනල්තුමා හොදෙක්ම. මේ අවධහනය යොමු කල්ල තිබෙන්නේ මේ ප්‍රහාරය එල්ල කරේ කෞුද කියන එක ගැන හුවෙනවට වඩා. ඒක ගැන කතා කරනට වඩා අපි ඊඒ කතාවෙන් දැක්කේ. මේ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් හිට පුද්ජනාධිපතිවරයාට එරීව නීතිය ක්‍රියාත්මක වියයුතු යන්න පිළිබඳවයි. පස්කු ප්‍රහාරවාර්තාවේ පිළිබඳව සඳහන් වෙනවා. එක තමයි උන්වන්සිමතු කලින් මේක තියෙනවායි යා අතරන ගොඩගන්න ඇති මෙයාට එරීව නීති ක්‍රියාත්මක කරන්නනඇති. ඒක උහස දිි ිටම ෝ එක ධරණය කියමකු ඒ ප්‍රශ්නය මතුර එක. හැබැයි ඒකෙන් කියවෙනවාදේ ප්‍රහාරය ඒ පස්කු වාර්තාවේ තියනවයි කියලා හිටපු ජනාතිපතිවරයා තමයි මේ බෝම ප්‍රහාහරය එල්ල කළ ඒමක් අපිට අපේ දැනගන්න ලැබුන්නේ.ඒ ප්‍රහාර එල්ල කළේ ඔහයි කියන එක පැදිලිෝොතියෙනවල්. ඒ නිසා මංහිතන්නේ මේක මේක අවශ්‍ය කර නැබිතිකින් දිගටම මතු කළේ මේ ප්‍රහාර එල්ල කළේ කෞද කියන එක. මේ ප්‍රහාරයට වගකි වේ උත්තාබන්නේ හුදෙක්ම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවු ආ්ඩුව. ආන්්ඩුවේ ප්‍රධානයක් පමණක් නෙවෙයි. මේ ප්‍රහාර එල්ල කළේ කවුද. එල්ල කරෙක් කුම පදනමකින්ද. කුමන අවශ්‍යතාවයක් මතදගෙන කාරණේ හොයා ගනිීමින්. ප්‍රහරය එල්ල කලපු කාටර් හිවනීතිය ක්‍රියාත්මක වීම තමයි ප්‍රධානම කාරණය. ඇබැයි ඒඒ කතාවෙෙන් අප ඊට වඩ දෙක්කේ කාදදිනල්තුමා මතු කරන්නේ මේ වලක්වා ගැීම ොහැකිවිච් කෙන. ඒයාට එරිියෝක නඩුව. යාට රියෝ ීති ක්‍රියාත්මක කරන්නව මේක නිකං හරියට අන්තිමේදී මේකට මේ ප්‍රහාරය එල්ල කරපු එක. මේකට වගකිවිය යුතුවයවුම්. එමන ඇත්තම් මේ මේක මහමොලකාරයන් මේක සැලසුම් හදපෙවු. ඒ අයව නිකක් මගහරමින්. අන්තිමේද නිකම් මේක නිකං. අවසානයේදී මේක අල්ලගන්න බැරිවෙනකොට. ප්‍රහාරය සැබෑ මහමොලකරයා. සැබෑම මේක පස්සුවිි මහද පුමිනිියාව ල්ලගන්න බැරිවෙනකොට, ඒක ොයා ගන්න බැරිවෙනකොට, අන්තිමේදී මේක වලක්වා ගන්න නොහැකි වෙච්චේකා ගිපිටින් මේක යවනවා වගේ. අපිට එවැනි සැකයක් මතුවෙනවා. එවැනි සැකයක් මතු වෙනවා. ඒවගේ අපිට තිිල ප්‍රශ්නය. ඊයේ පස්කු ප්‍රහාර්ය ගැන කතා කරනකොට මේක යුක්තීතු කරනකොට ඒ කතා කරන අතර අපි විශාල වශයෙන් දැක්ක දෙයක් තමයි. ප්‍රධාන වශයෙන් දැක්ක දෙයක් තමයි කාදිනල්තුමාට කොහෙන්ද එක පාටම ෆොලිටිකල් ෆුට් නෝට්ටාව. දේශපාලන ෆට්නෝට් කොහෙන්දාව. අපි දැක්කා එතුමාගේ කතාවේ පාස්කු ප්‍රහාර්යයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ට එරහි නීතිය ක්‍රියාත්මක කිරීමේ කතාව ඒකට වඩා ඉතා වැඩියෙන් උන්වහන්සේ කතා කරන්නේ දේශපාලන ෆට්නෝට්ටිකක් කරගෙන කොහෙන්නේ දේශපාලන ට් නොට්ටේ. අනගෙතම බරපතුල සැගේ අපිට තියෙන. හාදිනලතුමාට කොහෙන්ද ඔය දේශපාලන ෆට් නෝට්ටාව කියන එක. අපි දැක්කා කාදිනුතුමාන් පුොම පැහදිලිියොම කියනවා. ඊට පු ජ නාධිපතිවරයා කොහොමද එයා චන්ද ඉල්ලන්නේ. නැවත වතාවක් චන්ද ඉල්ලන්න කොහොමද. කොහොම දෙයා පක්ෂක නායකයෙක් වෙන්නේ. යා රදියන්ඳගෙනට මේවා කරන්නේ. අපි දැ අවසානයේ ද කියන ගෙදරට වෙලා වැඩක් බලාගන්න. එකන් පිලාත්ගෙනෙක් වෙන්නතුූ ගෙදරට වෙලා වැඩක් බලාගන්න කිව්වා. එතකොට මේවා ඇත්තටම මේවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේවල්ද. මේ පාස්කු ප්‍රහාර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරී ැනීම සම්බන්ධයෙන් අදාළ දේවල්ත මේ ප්‍රකාශන. කොහෙන්ද මේවා පලික footnote. මේවා දේශපාලන ෆුට් නෝට් විදිටයි අපිට පේන්නේ. නිකක් අපිට හිතෙන්නේ මේ පාස්කූ ඉරදින. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා යවන ගමනේදී. ඒ යන ගමන්ම හාදිනලතුමා දේශපාලන කොන්ත්‍රාත්්‍යකක් කරුවාදූගන බරපතල සැකේ අපිට තියෙන. කාෙ හෝ දේශපාලන කොන්ත්‍රාත්්‍යකක් එරුවාදූගන බරපතල සැකේ අපි ති. මොකද. පිදන්නවා දැක්ස් ලංකාක නිදහස් පක්ෂයයි පෝට්ටු පක්ෂයි අතර බරපතල කබැදිී ලක්තිෙනවා. බරපතල දේශපාලන බෙදීමක් හටගනි මින් ඉන්නේ. ඇතට එවැනි මොහතක ඒක මැද්දට පැනලා. එවැනි මොහොතක එවැනි සංවේදී මොහොතක මැද්දට පැනලා පක්ෂග්‍රාහි ස්වරූපයේ ප්‍රකාශනයක් කිරීමෙන් බරපතල ගැටලුවක් ඇතිවෙනවා. බරපතල ගැටලුවක් ඇතිවෙනවා. වවහන්සේ අපි දැක්ක කියනවා මේ. මේ රෙදී ඇඳගෙනද රෙදි අඇඳගෙන තින්න කියලා නොයිට පු ජනාතිපතිවරයාගේ. රවඋන්වහන්සිටහන් නමතක වෙලා තියෙනවා. අවුරුදු එක හමාරක් ගත වෙලා මේ පාස්කු ප්‍රහාරය තමයි වර්තමාන ජනාතිපතිවරයා ප්‍රමකාණ්ඩුවේ තුරුම්පුුව බවට පත් වෙලා තිබුණේ. හැබැයි කිව්වේ මේ තුරම්පු අතේතියාගෙන කිව්වේ. අපි ඇවිල්ල මාස්සෙන් දෙකින් මෙ සියලු දෙනාට මේේරහිව නීතිය ක්‍රියාත්මක කරවා හැබයි අද. ඇඳම් ඇඳගෙනද ඉන්නේ අවුරුදු එකහමාරක් ගත වෙලා. කිසිම කෙනකොට එරෙව නීතියක් ක්‍රියාත්මක නොකර. අත්තඩංගුවට නොගෙන කිසිම කෙනෙකුට එරුව නඩුවක් නොදම. නඩුවක් නොදමා. හැම කෙනහම විධාකාරය ප්‍රශ්න මතු කරත්ති. කිසිම කෙනකරට එරෙ. නඩුවක් නොදම වර්තමා ආ්ඩුව ජනාතිපතිවරයා ගමැතිවරයා රෙද්දක් ඇදගෙනද ඉන්න කියනෙ එක අහන්න බැරවුණනේ ඇයි කාදිනතුමනි හහමද. මේ ප්‍රශ්න. මේ බෝම පැහැදිලිවම ඇයි කාදිිනතුමනී අහන්න පැරවුණේ මේ සංවිධාන වලට මේ සංවිධාන පෝෂණය වනේ කොහමද යුත්තයෙන් පස්සේ. බුද්ධි අංශයට ඇතුල් කර ගැනිමින් පඩි ගෙව්වේ කුම පදනමකින්ද. මේ සංවිධහන පිළිබඳව මේ අන්තවාදී සංවිධාන පිළිබඳව සම්ප්‍රදායික මුස්ලිම්වරුන් ඇල්ල පැමණිලිකර හිටපු ආණ්ඩුවට. දස් පහලවට කලින් හිට පවාන්ඩුවට ෆයිල් පිටින් ගෙනල දුන්නට පස්සේ. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොකළේ ඇයි කියන ප්‍රශ්නය ඇයි කාදිනල් තුමනිය බොහන්සයාන්න නැත්ත. බහන්සේයි ඒ වහන්න නැත්ති. තර මේ අය පිළිබඳව අනුරොකුමාර දිසානායක වගේ අය වගකීමකින් අපි දැක්තකේනවා. නව් මවුලවීලගේ ඒ ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්ක නොවන්නන්නේ ඇයි. ඒවාගේම බෝම්බ ප්‍රහාාරේ අවසාන් බෝම්බකරවාට ඒ බෝබ ප්‍රහර එල්ල කරන්න බැරිවෙලා තියෙත්ති ඒ බෝබ කරවා විධ අයත් එක්ක කතා කරල තේෙනවා. විද සමහර ආරක්ෂකන්සේ අයත් සමඟ කතා කරයි කියලයි. ඒඒ අන්රකුමාර දිසානායක මහත්මයාගේ අපි දැක්ක පාලිමේන්තු කතාාවින් කෙන සැක අහිත ලෙස ඕු දුරකතනෑමතුන් අරගෙන තියෙනවා ඇඒයිඒවත් සම්බන්ධෙන් ක්‍රාත්මක නොවන්නේ. ඒවා පිළිබඳව ඇයි කාදිිනල්තුම යඔබ ප්‍රශ්නර කරන්නේ. එවගේ සහරාන්ගගේ බිරිඳ ලබා ීපු කටඋත්තරය. යාගේ ස්ටේට්මන්ට යාගේ ප්‍රකාශණය සම්බන්ධයෙන්. ඇයි ඔබවහන්සේ ප්‍රශ්ණන කරන්න ආණ්ඩුවෙන්. එනිසා මංනිතන්නේ. මේකෙන් වෙන බරපතලම කාරණය තමයි. මේකෙන් වෙන බරපතලම කාරණය තමයි. මේ ප්‍රශ්නයට වගකිව යුත්තන්. වගකිවයුත්තන්, මේ බෝම්භ ප්‍රහාරයට වගකිව යුත්තන්. එල්ල කරපු මිනිහා. ප්‍රහාරය එල්ල කරපුොම්. සලසුම් කරපුයවු එකඩානු ග්‍රහය දක්වපුයවු. එවට අයු අ්‍යයායිද දුන්නනම්. ඒ දුන්නෙවුම් මේ සියලු මේ සියලු දෙනා ඒයටටගිහිල්ලා. අන්තේමති ඒකම් මගහරලා බෝබ ප්‍රහාාරය වලක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන්. වග යතු හිට පුජනාතිපතිවරයාවිතරක්. සා ඊට සම්බන්ධ යම්යම් ඒ ආරක්ෂකංචබල්ල ඉන්න යම්ඥම් පුද්ගලයන්ට පමණක් නඩු පවරලා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්නය විසන්ඳන්න පුළුවන්. යුක්තේට වෙනවාද.ඒ යුක්තේ යුක්තේතු වීම පිළිබඳ බරපතල සැකයක් තිබෙනවා.ක අපිට වෙන වක්්‍රව අපිටත් බරපතල සැකයක් එෙනනවා. අපිටත් බරපතල සැකයක් එනවා මේ සූදානම් වෙන්නේ. මේ සූදානම් වෙන්නේ සැබෑ මහමොලකාරයන්, පාස්කු ප්‍රහාර්යට සම්බන්ධ වුණු සැබෑ මහමොලකාරයන් මේ පාපොතර ක්‍රියාව මෙයපු ඒ බෝම්භකරුවන් ඇතුළු. ඒකට සම්බන්ධ වෙච්ච සියලු දෙෙනම මගහරිමින් යටකරමින් අවස්සානයේදී මේක ධ්‍යාරු කරන්නද කියන බරපතල සැකේ අපිට මතුවයෙනවා. බරපතල සැකේ අපිට මතුවයවා. එනිසා තම අපිකිවේ හිටි හැටියම අපිට ඊඒ කාදිනල්තුමාගේ ප්‍රකාශනයන්. බලලා මල්ලෙන් එලියට පැන්නනාදූ කියන්න. බලලා මල්ලෙෙන් එලියට පැන්නාාදූ කියන්න බරපතල සැකේිට මතු වෙනවා. ඒසා පිල්ලා සිටින ෙට පු රෝයි යෝබදයටට ට පුරොයසයව අපි. මේ පරවසියන් ෙරෙහි ෙල්ලකර ච් ්‍රාරයක් යුක්ති අපිට අවශ්‍යයි. මේවා ඉදිරයේදී සිදු මෙනවද නැද්ද කියන එක. අපිට බලන්න වෙන්නේ මේවා නවත සිදු වෙයිද කියන එක. අපිට වලක් වගන්නනම්, මේ ප්‍රහරයන් සලසුම් ුණේ කොහොමද සසුම් කළේ කෞුද. කවද මේවට අනුග්‍රහය දැක්ව කියන කාරණ පිබඳව වධාන යමුම් කරන්නනි. රුණනි.